පසුගේ ජූලි 8 වනදා අතුරුගිරේ ටැටූ සාප්පුවකදී සුරේන්ද්‍ර වසන්ත සහ නයින වාසුළු ඝාතනය කළ සිදුවීමට අදාළ වෙඩිකරුවන් මේ වන විට අත්අඩංගුවට පත්ව සිටිනවා. ඔවුන් හෙළිකළ පාපොච්චාරණය අනුව නයින වාසුළු මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්වන්නේ නිරපරාධී. උත්සවයට ආරාධනා ලැබුණු කේ සුජීවා මෙම ස්ථානයට පැමිණ තිබුණේ ඇගේ සැමියා නයින වාසුළු සමගයි. එදින දියණියන් දෙදෙනාද පැමිණීමට නියමිතව තිබුණත් ඔවුන්ට යම් කටයුත්තක් නිසා එදින ඒමට නොහැකිව තිබෙනවා. එදින එම ස්ථානයට පැමිණෙන ක්ලබ් වසන්ත එහි පැමිණෙන නමුත් අන්තරාය තත්ත්වයක් සම්බන්ධයෙන් ඔහුද දැන සිටියේ නැහැ. හිටපු ප්‍රකට ධර්මකථකේ කූ ගම්පහ මහනාම හිමිනොත් නයින වාසුළු මෙම පාතාල ඝාතකයන්ගේ ගොදුරක් බවට පත්වන්නේ නොසිතූ මොහොතකයි. වෙඩිකරුවන්ගේ පාපොච්චාරණය අනුව ඔවුන් නයින වාසුළුට වෙඩි තබා ඇත්තේ වසන්තගේ ආරක්ෂකයා ඔහු යනුවෙන් වැරදියට වටහාගෙනයි. නමුත් ඇත්තටම එම අවස්ථාවේ සාප්පුවේ සිටි ආරක්ෂකයෙක්ගේ සඳහන් පුද්ගලයෙක් තමන්ගේ ආරක්ෂාව පමණක් බලාගෙන ජීවිතය බේරගෙන තිබෙනවා. එම පුද්ගලයා සිය ජීවිතය බේරා ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමගින් ගොසිප් ලංකා නිවුස් මෙම පුවත පසුගිය දිනක වාර්තා කර තිබුණා. ගොසිප් ලංකා නිවුස් වෙබ් අඩවිය පවසන්නේ වසන්තගේ ආරක්ෂකයා ඒ මොහොතේ තමන්ගේ ජීවිතය බේරාගෙන සැඟවෙන බවයි. නමුත් ඒ සමයේ මාධ්‍ය බොහොමයක් වාර්තා කර තිබුණේ වසන්ත කැටුව කිසිදු ආරක්ෂක නිලධාරියෙක් නොපැමිණි බවයි. වෙඩි තබන අවස්ථාවේදී කිරිබත්කා වතුර බොමින් සිටි ආරක්ෂකෙක් වෙඩිකරුවන් ආවිගස ටැටූ සාප්පුවේ කැෂියර් මේසය අස්සට පැන දිවි බේරා ගන්නා අයුරු CCTV දර්ශනවල දැක්වෙනවා. ඔහු කෙතරම් බියටපත් වුණාද කිවහොත් ඔහු සැඟවෙන්නට බඩගාද්දී යට ඇඳුම් පවා එළියට නිරාවරණය වෙනවා. නයින වාසුළු නිරපරාධී වෙඩිකන්නේ මේ අවස්ථාවේදී. ක්ලබ් වසන්ත ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර නමුත් ක්ලබ් වසන්ත සමග ආරක්ෂකයෙක් පැමිණි බවක් බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණේ නැහැ. එසේ වුවත් මාධ්‍ය මුලින් වාර්තා කර තිබුණේත් වසන්ත සමග වෙඩිකාමිය ගිය අනෙක් පුද්ගලයා වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයා බවයි. පසුගිය දිනක වසන්ත ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පානදුර බස් නැවතුමකදී අල්ලාගත් ඝාතනයට සම්බන්ධ වෙඩිකරුවෙක් වන සජිත් ශ්‍රියන්තද සිල්වා නොහොත් පොඩි බලයන් නැමැති වෙඩිකරුට සහ සැකකරුවන් ප්‍රහාරයට යොදාගත් මෝටර තේරී ලෙස මදුසංකද සිල්වාඩොහොත් බහිරවයා යන අයට නව තැන්දුන් බව කියන පානදුර පින්වන්ත පාසල් මාවත පදිංචිකරුවෙක් වන අස්නාහිර පළත් සභා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී අමල් සිල්වාද අත්අඩංගුවටගෙන තිබුණා. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන විදෙස්ගතව සැඟවි සිටින කංචුපාණි ඉම්රාන්ගේ දැනුම් දීම මත ජූට් නැමැත්තෙකු අමල් සිල්වා මන්ත්‍රීවරයාට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ තම මිතුරන් දෙදෙනෙක් සඳහා දින කිහිපයක් නව තැන් ලබා දෙන ලෙසයි. ඒ අනුව මන්ත්‍රීවරයා දින 25ක කාලයක් සැකකරුවන් දෙදෙනෙකුට සිය නිවසේ නව තැන් ලබා දී තිබුණා. නමුත් මෙම පුද්ගලයන් දෙදෙනා ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් බවට මන්ත්‍රීවරයා දැනගෙන ඇත්තේ නව තැන් ලබා දී දින 5-6කට පසුවයි. මේ පිළිබඳව දැනගත් විගස තමන් පොලිසියට දැනුම් දුන් බවයි අමල් සිල්වා සඳහන් කර ඇත්තේ. නමුත් පසුව ඔහු අත්අඩංගුවට පත්වන්නේ පැහැදිලි වශයෙන්ම ඔහු මෙම සිදුවීම පිළිබඳව දැනගෙන අපරාධයට අනුබල දීමේ චෝදනාව මතයි. ප්‍රශ්න කිරීම වලදී සැකකරුවන් සඳහන් කර ඇත්තේ පොලිසිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග තමන්ට සැඟව සිටීමට තැනක් පවා නොතිබූ බවයි. ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනකදී තමන් ඇතුළු පිරිස ඩුබයි රාජ්‍යයේ සිටින පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණි බවයි ඝාතකයින් පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ. එම නිවසට පැමිණි අයෙක් විසින් පසුදින උදෑසන ඝාතනය කළ යුතු පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වූ බවත් ඡායාරූපයේ සිටින පුද්ගලයා ක්ලබ් වසන්ත බවට දැන නොසිටි බවත් ඔවුන් සඳහන් කර තිබුණා. අනතුරුව KPI ලෙස සඳහන් කරන ලද උණ්ඩේතු මැගසින් සහිත T56 ගිනි අවි දෙක වෙඩිකරුවන්ට ලබාදී ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා. ජූලි මාස 8 වෙනිදා උදැසන වෙඩිකරුවන් දෙදෙනා බහිරවයා නැමැත්ත සමගින් මෝටර රථයකින් අතුරුගිරිය පිහිටි ටැටූ මධ්‍යස්ථානයට ගොස් ඝාතනය සිදු කර තිබෙනවා. එෙහිදී පළමුව ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ පොඩි බලයන් නැමැති වෙඩිකරු සිතා ඇත්තේ කේසුජී වගේ සැමියා ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයෙක් බවටයි. එය අනුව ඔහුට වෙඩි ප්‍රහාර 3ක් එල්ල කළ සැකකරු අනතුරුව සිය පළමු මැගසීනේ උණ්ඩ අවසන් වන තෙක් ක්ලබ් වසන්තට වෙඩි තබා තිබෙනවා. පසුව ඔහු පසුපස සිටි අනෙක් වෙඩිකරුද ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ. මාතරදී ඔවුන් සතුව තිබූ ගිනි අවි වෙනත් අයෙකු පැමිණ රැගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා. පසුව ඔවුන් කතරගම් ප්‍රදේශයේ සැඟව සිටියදී ලොකුපැටි ඩුබයි රාජ්‍යයේ සිට දුරකථනයෙන් නමතා ඔවුන්ට සුබ පතා තිබුණා.
තමන් විසින් ඝාතනය කර ඇත්තේ ක්ලබ් වසන්තයයි දැනගත්තේ කතරගමදී ප්‍රවෘත්ති ප්‍රකාශයේ නරඹන අතරතුරදී බවයි ඔවුන් පොලිසියට හෙළි කර ඇත්තේ. ඝාතනය වෙනුවෙන් අවස්ථා කිහිපයකදී මවුන්ට රුපියල් ලක්ෂ 2.5ක් පමණ මුදලක් ලබා දී තිබුණා. පසු පිරිස මාතරට පැමිණ වෙන් වී ගොස් ඇති අතර පොලිසිය මවුන් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග නැවත එක් වී විවිධ ස්ථානවල ඔවුන් සැඟව සිට තිබෙනවා. එහිදී තමන් දෙදෙනාට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අමල් සිල්වා නැවත්තාගේ නිවසේ නවතන් ගන්නා ලෙසට ඩුබයි සිට උපදෙස් ලැබුණු බවයි ඔවුන් පොලිසිය හමුවේ අනාවරණය කර තිබෙන්නේ. ඒ අනුව දින 20කට අධික කාලයක් ඔවුන් එහි රැඳී සිට තිබෙනවා. අමල් සිල්වා ඔහු බාරේ තිබූ දුරකථනයක්ද මෙම පිරිසට ලබා දී තිබෙනවා. අමල් සිල්වා නැමැත්තාට මීට පෙර අවස්ථා දෙකකදී ගොනා කෝවිලේ රෝහාගේ පාර්ශ්වයේ විසින් වෙඩි තබා තිබූ අතර ඔහු ඒ අවස්ථා දෙකේදීම තුවාල ලබා සිය දිවි ගලවා ගත්තා. අමල් සිල්වා ඩුබයි රාජ්‍යයේ සැඟව සිටින කුඩු අංචු නැමැත්තාගේ සමීප ඥාතියෙක් බවද පොලිසිය සඳහන් කළා. විදෙස් රටවලට පල ගොස් සැඟව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයන් වන ලොකුපෙටි සහ කංචපාණි ඉම්රාන් සමග හෙටපු පළාත් සභා මන්ත්‍රීවරයා කාලයක් තිස්සේ සමීප සම්බන්ධකම් පවත්වන බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසිය මෙවන විටත් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යනවා. මෙවන විට ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනා ඝාතනයට සම්බන්ධ සිද්ධියේ සියලු සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් මෙහෙවූ ලොකුපෙටි නැමැත්තාද බෙලරුස් රාජ්‍යයේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු එරට රැගෙනීමට CID නිලධාරීන් සූදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වෙනවා. මේ අතර පාර්ශ්ව කිහිපයක් ගායිකා කේ සුජීවාටද මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කොට තිබුණා. මේ වන විට කේ සුජීවා ගායන ශිල්පිනිය ප්‍රතිකාර ලබා නිවසට පැමිණ තිබෙනවා. තමන්ට සහ පවුලට එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් අංජලි රාජකුමාර සඳහන් කළේ නයින වාසුල සම්බන්ධයෙන් පැතිර යන කටකතා බොහොමයක් අසත්‍ය බවයි. කිසිදු පදනමක් හෝ අනුකම්පාවක් හෝ නොමැතිව තමන් ඇතුළු පවුලේ අයට ඝාතන චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඇයි කනගාටුව පළ කර තිබුණා. තමන් ඇතුළු පවුලේ සමාජිකයන් කිසිවෙක් නයින වාසුලව සංගවා නොගත් බවත් එය ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මත සිදුවක් බවත් අංජලි රාජකුමාර සඳහන් කරනවා. එමෙන්ම මේ වන විට බලංගොඩ කස්සබ හිමි, ඥානදූසිත හිමි ඇතුළු හිමිවරුන් ඔවුන්ට චෝදනා නගමින් හුවමාරු කරන ඇතැම් සමාජ මාධ්‍ය පණිවුඩ WhatsApp පණිවුඩවල ස්ක්‍රීන්ෂොට් පවා විශ්වාස කළ නොහැකි බවයි අංජලි සඳහන් කරන්නේ. මේවා නිර්මාණය කරමින් තම පවුලේ පිරිස් වැරදිකාරයන් කිරීමට බොහෝ පිරිසක් මාන බලමින් සිටින බවද අංජලි චෝදනා නගමින් කියා සිටියා. ඇයි මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් සවිස්තරාත්මක වීඩියෝ පටයක් ඇගේ YouTube නාලිකාවට එක් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම වීඩියෝ පටයට කමෙන්ට් පළ කිරීමද ඇය අවහිර කර ඇති බවයි අපට නිරීක්ෂණය වුණේ.